අද මම ඔයාලට මේ කියලා දෙන්න යන ටච් මැප් ක්‍රමය ලෝකේ බොහෝ රටවල ප්‍රාථමික අංශයේ දරුවන්ට සහ විශේෂ උදව් අවශ්‍ය කුඩා දරුවන්ටද මේ ඉතාමත් ප්‍රයෝජනවත් වන ගණිත ක්‍රමයක්. මෙම ටච් මැප් ක්‍රමය මගින් කුඩා දරුවන්ට එකතු කිරීම අඩු කිරීම තවත් ඉදිරියට යනකොට වැඩි කිරීම බෙදීම ඉතාමත් සරල ආකාරයෙන් ඉගෙන ගන්නට ඔවුන්ට පිටුවහලක් වෙනවා. අපි දැන් බලමු කොහොමද අපි ඒක කරන්නේ කියලා. මුලින්ම මේ ආකාරයෙන් අපිට 1 සිට 9 දක්වා අංකවලට ටච් පොයින්ට් අපි ඇඳ ගන්නට ඕන. ඊට පස්සේ අපි එකතු කිරීම කරනකොට අපි මේ හැම ටච් පොයින්ට් එකක්ම අපි ටච් කරනවා. එසේ ටච් කරමින් අංක දෙකක් එකතු කරනකොට හරි අංක තුනක් හරි ඕනෑම අංක සංඛ්‍යාවක් ඔයාලට එකතු කරගන්නට හෝ අඩු කරගන්නට ඕ මං කිව්ව ආකාරයට වැඩි කිරීම දෙවීම සිදු කරන්නට පුළුවන්. ඊට පස්සේ අපි එකතු කිරීම කරනකොට අපි මේ හැම ටච් පොයින්ට් එකක්ම අපි ටච් කරනවා. එසේ ටච් කරමින් අංක දෙකක් එකතු කරනකොට හරි අංක තුනක් හරි ඕනෑම අංක සංඛ්‍යාවක් ඔයාලට එකතු කරගන්නට හෝ අඩු කරගන්නට ඕ මං කිව්ව ආකාරයට වැඩි කිරීම දෙවීම සිදු කරන්නට පුළුවන්. අපි දැන් බලමු කොහොමද මේ අංකවලට ටච් පොයින්ට් ඇඳගන්නේ කියලා. මම මේ අංක එකට එක ටච් පොයින්ට් එකක් ඇඳා. ඒ කියන්නේ ඒකේ 1යි 2ට ගිහාම ටච් පොයින්ට් 2යි 1යි 2යි 3ට ගිහාම 1යි 2යි 3යි ඊට පස්සේ 4 1යි 2යි 3යි 4යි ඊට පස්සේ 5 1යි 2යි 3යි 4යි 5යි ඊට පස්සේ 6දී අපිට ඩොට් 6ක් ඇඳගනවා. නමුත් අපි ඩොට් 6ක් ඇඳගන්නේ නැහැ. ඒක ඩබල් කරනවා. මේක දෙපාරක් ගණන් කරනවා. 1යි 2යි 3යි 4යි 5යි 6යි. රවුම් 6යි. එතකොට අංක 6ට 6යි. ඊට පස්සේ 7ටත් ඒ වගේ තමයි. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි. 8ට 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9ට 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි මේක සිංගල් ටච් පොයින්ට් එකක් එක පාර අපි ගණන් කරන්නේ මේක අපි දෙපාරක් ගණන් කරන්න ඕන ඔන්න මම ඔයාලට සරල උදාහරණයක් කරලා පෙන්නන්නම් ඇත්තෙම උදාහරණ කීපයක් ඔයාලට කරලා පෙන්නපුවා මට ඉතාමත් පහසුවෙන් මේක තේරුම් ගන්නට පුළුවන්. මම දැන් ටච් පොයින්ට් ඇඳලා ඒ ටච් පොයින්ට් එකතු කරලා පිළිතුරු අරන් පෙන්නනවා. ඕකේ. 3ට මං අඳලා 1යි 2යි 3යි. ඊට පස්සේ අපි 2ට අඳින්නේ කීයක්ද? 2ක්. 1යි 2යි. දැන් ගණන් කරන්න. 1යි 2යි 3යි 4යි 5යි පිළිතුර 5. දැන් මම 7ට ටච් පොයින්ට් ඇඳලා පෙන්නනවා. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි. අපි බිංදුවර ටච් පොයින්ට් නැහැ. ඒ කියන්නේ අපි මේක ගණන් කරන්නේ නැහැ. එතකොට අපිට මේ 7 හතේ ටච් පොයින්ට් එක ඔයාලා හිතෙන් ගණන් කරත් නැතත් ඒක 7. ඉතින් අපි මේක උත්තරේ අපි දාන්නේ 7. දැන් මම තව එකක් කරලා පෙන්නනවා තව ප්‍රශ්නයක්. ඒක තමයි 4 එකතු කිරීම 9. අපි මෙහිදී පොඩි වෙනසක් සිදු කරලා ඔයාලට ඉතාමත් පහසුවෙන් කරගන්නට ක්‍රමයක් කියලා දෙන්නම්. දැන් අපි මේ 4යි 9යි අතර බලද්දි මොකද මේ වැඩි අගයක් තියෙන අංකය? අංක 9. අපි 9ට ටච් පොයින්ට් ඇත්තටම ඇඳගන්න ඕනේ නැහැ.
අපි අඳ ගන්නවා මේ අඩු අංකයේ තියෙන අඩු වගේ තියෙන මේ අංකයට. ඒකට අපි කීයක් අඳ ගන්නවද? 4යි. ඕ මම 4ක් අඳගත්තා. ඊට පස්සේ අපි ගණන් කරනවා 9 ඔයාගේ ඔළුවේ හිතේ තියාගෙන අපි 9 ඉඳලා ගණන් කරනවා. 9 10 11 12 13 පිළිතුර 13. ඔන්න මම යනවා තවත් උදාහරණයකට. 6 එකතු කිරීම 5. මේකේ මොකද්ද මේ වැඩි අගයක් තියෙන අංකය? 6. ඔයාලා එක දන්නවා දැනට. එතකොට 6ට අපි 5 එකතු කරද්දී අපි 6ට ටච් පොයින්ට් අඳ ගන්න ඕනේ නැහැ. ඇත්තෙම ඔයාලට උවමනා නම් අඳ ගන්නට පුළුවන්. ඇත්තෙම මුලින්ම පුරුදු වෙද්දී ඔයාලට අඳ ගන්න පුළුවන්. නැත්නම් මේ විදිහට අපිට අගය අඩු අංකයට විතරක් ටච් පොයින්ට් අඳ ගන්න. එතකොට 5ට අපි අඳ ගන්න ඕනේ 1යි 2යි 3යි 4යි 5යි. දැන් මම ගණන් කරන්න යනවා 6. 6 වාගේ හිතේ තියාගෙන 6 7 8 9 10 11. ඉතරය 11. මම මේක අංක දෙකක් තියෙන උදාහරණයක් ගෙනත් පෙන්නන්නේ. මේකේ අංක 1 අගේ අංක 10 අගේන විදිහට. එතකොට මේකේ 2ට විතරයි මම ටච් පොයින්ට් අඳගන්නේ. 2ක් 9ට අපිට ඕනේ නැහැ. 8ට ඕනෙත් නැහැ. මේ බිඳුවට බිඳුව. ඒකට ටච් පොයින්ට් එන්නේ නැහැනේ. එතකොට 9 ඔයාගේ හිතේ තියන් අපි ගණන් කරනවා මේ 10 11. එතකොට අපි 1 දානවා. එතකොට මේ 1 මෙහාට ගෙනියනවා. ඊට පස්සේ අපි 1ට ටච් පොයින්ට් එකක් අඳ ගන්නවා. 8 9. උදා උත්තරය 9. එතකොට උත්තරය 91. මේ තව උදාහරණයක්. 56 එකතු කිරීම 17. මම මේකෙදි 6ට විතරයි ටච් පොයින්ට් අඳගන්නේ. 1යි 2යි 3යි 4යි 5යි 6යි. මේකෙ එකට විතරක් අඳ ගන්නවා. එතකොට 7 8 9 10 11 12 13. අපි 13ෙන් 3 ඉඳිනවා. 1 මෙහාට ගෙනියනවා අනිත් පැත්තට. ඊට පස්සේ අපිට අඳ ගන්න පුළුවන් එකටත් ටච් පොයින්ට් එකක්. ඒතර අපි මේ වැඩි අංකය හිතේ තියාගෙන 5 6 7. ඉතරය 7. එතකොට මේකේ පිළිතුර වෙන්නේ අංක 73. බලන්න මේ ටච් මැත් ක්‍රමය කොතරම් සරලද කියලා. විශේෂයෙන්ම අපි විශේෂ උදව් අවශ්‍ය දරුවන්ට මේ ක්‍රමය ඔයාලට ගොඩක් අත්හදා බලන්න පුළුවන්. ඉතින් ඔයාලගේ දෙමව්පියන්ගේ, ගුරුවරුන්ගේ, ඒ වගේ වැඩිමහල් සහෝදර සහෝදරියන්ගේ උදව් අරගෙන මේ ක්‍රමයට ගණන් හදලා අත්හදා බලන්න. මම ඊළඟ වීඩියෝ එකකින් ඔයාලට අඩු කරන හැටි කියලා දෙන්නම්. ඉතින් ඔයාලට ගොඩක් ස්තුතියි. සුබ දවසක්.